එහෙනම් සුබ දවසක් කියලා අද අපි දෙනාම පිළිගන්නවා කවුන්දුගේ SR YouTube channel එකට. ඉතින් 2024 මේ කොරියානු exam එක කරපු පළවෙනි set එකේ අය final cut off mark එක දාලා මේ වෙනකොට සමත් වෙලා ඉන්නවා. ඉතින් ඒ කට්ටියට මම වැදගත් වෙන videos මාලාවක් මේ වෙනකොට මගේ channel එක හරහා මම ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මේ කොරියානු සමස්ත කොරියානු විභාගය සමත් වුණාට පස්සේ ඔයාලට කරන්න steps ටිකක් තියෙනවා. මොකද්ද මේ HRD website එකේ ඔයාව ලියාපදිංචි කිරීම සඳහා පළවෙනි එක තමයි ඔයාලා මේ medical එකට සහභාගී වෙන්න ඕනේ. ඉතින් ඒක वीडियोस मालावा कमेंट के सर यूट्यूब चैनल के मम दालती है ना इधर बस इलाइन का तमाई वाला में ऑनलाइन पुलिस क्लियरेंस रिपोर्ट का अप्लाई करना होने इतने एक एक संबंधित मुद मम वीडियोस मालावा में कोड दालती है ना හරිද ඊට පස්සේ ඔයාලට තියෙනවා මේ HRD වෙබ්සයිට් එකේ ඔයාලා ලියාපදිංචි කිරීම සඳහා ඔයාලට ડોකියුමන්ට් කිහිපයක් අවශ්‍ය වෙනවා ඉතින් ඒ සඳහා ඔයාලට තියෙනවා ඉන්ටර්විව් එකක් ඉතින් මේ ඉන්ටර්විව් එකට තමයි ඔයාලට මුණ දෙන්න තියෙන්නේ ඉතින් මේ කාලේ අතරතුර ඔයාලට තියෙනවා මොකද්ද SLBFA එකෙන් Gmail ඇඩ්‍රස් එකක් දාලා තිනවා ඉතින් ඒ Gmail ඇඩ්‍රස් එකට ඔයාලට යවන්න ડોකියුමන්ට් කිහිපයක් තිබෙනවා ඉතින් මේ 2024 මේ Gmail එකට යවනකොට පොඩි අලුත් එක අලුත් මේ එකක් වෙලා තියෙනවා 2023 වසරට සාපේක්ෂව මොකද කියනවනේ දැන් මේ Gmail එක යවද්දි එකට කියලා තිනවා මේ ඔයාලගේ මේ ස්කෑන් කරන මේ ෆොටෝස් ඒ කියන්නේ ඒ දත්ත සේව් කරන විදිහක් තිනවා ඒ සේව් කරන ඒකට අදාළ ඉතින් ඒව සේව් කරන්න එකට කියලා තිබ්බේ කොහොමද මේ අකුරු භාවිතා කරලා ඉලක්කම් සංකේත භාවිතා කරන්න එපා කියලා තමයි තිබ්බේ ඉතින් මම ඒ පිළිබඳවත් ඔයාලට ලස්සන පැහැදිලි කළා කොහොමද මේ Gmail එක 2024 අලුත් විදිහට කොහොමද මේ SLBFA එකට යවන්නේ කියලා මම ඒකත් ඔයාලට පැහැදිලි කළා ඉතින් මට තව පැහැදිලි කරන්න ඔයාලට තියෙන්නේ මොකද්ද මම දැන් ඔයාලට ඉන්ටර්විව් එකට අවශ්‍ය කරන ડોකියුමන්ට් ටිකක් පැහැදිලි කරා. ඔයාලට තව තියෙන්නේ දෙකයි පැහැදිලි කරන්න. ඒ තමයි ඔයාලට මේ ඉන්ටර්විව් එකට ඔයාලට තියෙනවා අරගෙන යන්න ඇප්ලිකේෂන් දෙකක්. ඉතින් ඒ ඇප්ලිකේෂන් දෙක පුරවන විදිහ තමයි දැන් පැහැදිලි කරන්න මම ඔයාලට යන්නේ. ඉතින් මම මෙතෙන්දී අද මේ වීඩියෝ එක මම පැහැදිලි කරන්න යන්නේ ඔයාලට මේ මොකද්ද මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඒකේ ඒකේ කෝඩ් අංක මම ඔයාලට කිව්වොත් එහෙම REC ඇලිරක් F92 ඇලිරක් අන්න ඒ ඇප්ලිකේෂන් එක තමයි මම ඔයාලට අද මේ වීඩියෝ එක යටතේ මම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඒකේ මේ උඩින්ම දාලා තිනු මාතෘකාව තමයි registration of workers under the employment permit system of South Korea. හරිද? මෙන්න මේක ඔයාලට පේනවා ඇති. මෙන්න මේක. දැන් ඔයාලට පේනවා දැන් මේ මෙන්න මේක. මේක තමයි පළවෙනි ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ පළවෙනි ආයුධුම් පත්‍රය. මේ තියෙන්නේ REC ඇලිරක් F ඇලිරක් 92 කියන මේක තමයි පළවෙනි ඇප්ලිකේෂන් එක. ඉතින් මේකේ ඔයාලට මේ ඔයාලට දුන්න PDF එකේ ඒකේ තියෙනවා කොච්චර page තියෙනවද? page 5ක් තියෙනවා. ඉතින් මේ page 5 ඔයාලා A4 sheet එකකට මේ වගේ මේ තියෙන්නේ මේක A4 sheet එක. මේ A4 sheet එකේ both side හිටින විදිහට තමයි ඔයාලා මේක print out ගන්න ඕනේ. ඉතින් මේක ඔයාලා print out ගද්දී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඔයාලට පේනවාද මේ ලස්සනට මේව වැදිලා තියෙනවා. මේ එහෙ මෙහෙ බොඳ වෙලා නැහැ. සමහර තැන් print වෙලා නැහැ වගේ එහෙම එකක් නැහැ. මේ හොඳට print වෙලා තියෙන මේ දෙපැත්තම. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ PDF එකේ ඔයාලට page 5ක් දීලා තිනවා. ඉතින් මේ page 5 ඔයාලා A4 sheet එකට both side දෙපැත්තම වදින්න ඕනේ. හරිද? දැන් ඔයාලට පේනවා මේ 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 පැත්තෙත් වැදිලා තියෙනවා. මේ පැත්තෙත් වැදිලා තියෙනවා. එතකොට ඔයාලට මේ වගේ කොළ තුනක තමයි ගහන්න වෙන්නේ. මේ තියෙන්නේ A4 sheet කොළ තුනයි. හරිද? මේ හැම එකම මේ පැත්තත් ගහලා තිනවා මේ පැත්තෙත් ගහලා තිනවා දැන් මේ පිටුව මම ඔයාලට ගත්තොත් එහෙම මේ 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 පැත්තෙත් මේ මම print වෙන්න ගහලා තිනවා මේ පැත්තේ print වෙන්න ගහලා තිනවා දැන් ඊට පස්සේ මේ පස්වෙනි page එක මේ තියෙන අන්තිම page එක ඔයාලට පේනවා ඇති මේ ඒකේ දැන් 6 වෙනි page යන්නේ නැති හින්දා මේ පැත්ත හිස්ව තියෙන්නේ මේ පැත්තේ මම print කරලා තිනවා මෙන්න මේ විදිහට කොළ තුනකට ඔයාලට එනවා මේ පළවෙනි මොකද්ද REC ඇලිරක් F ඇලිරක් 92 කියන මෙන්න මේ application එක හරිද මේ වගේ ඔයාලා A4 sheet එකට both side දෙපැත්ත හිතන විදියට ඔයාලා අනිවාර්යම print out එක ගන්න ඕනේ. එතකොට මේ වගේ ඔයාලට කොළ තුනක තමයි මේ ඇප්ලිකේෂන් එක ඔයාලට print කරන්න වෙන්නේ. ඉතින් මම ඔයාලට කියනවා දැන් මේක ඔයාලා මේ විදියට print කරගන්න හරි printer එකක් භාවිතා කරන්න කොහෙන් හරි ඔයාලා print ගන්නවා නම් මොකද අර වගේ අපහැදිලි වෙන්න ඔයාලා print ගන්න එපා. සම්පූර්ණයෙන් clear printer එකකින් ඔයාලා මේක print out ගන්න ඔයාලා වැඩ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම ඔයාලට කියනවා මේ ගන්න එකකින් ඔයාලා ගන්න සාමාන්‍ය 8ක් විතර ගන්න. හරි? දැන් මේ වගේ මෙතන මේ එක කොළ තුනක් තියෙනවානේ. ඇප්ලිකේෂන් එකේ කොළ තුනක් තියෙනවා. මේ වගේ මේ වගේ මේක තමයි සම්පූර්ණ ඇප්ලිකේෂන් එක. මේ වගේ ඇප්ලිකේෂන් වලින් ඔයාලා වැඩිපුර ප්‍රමාණයක් print out ගහ ගන්න මොකද කියනවනම් දැන් මේක ඔයාලා
මේව පුරවන්න ඕනේ නිල් පෑනක් භාවිතා කරලා ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරලා ඔයාලා මේක පුරවන්න ඕනේ ඉතින් මේක පුරවද්දි අනිවාර්යයෙන්ම ඔයාලට වැරදෙනවා හරිද වැරදුනාට පස්සේ ඔයාලට print මේක මේ ටිපෙස් කරන්න බෑ කපන්න කොටන්න හැකියාවක් නැහැ ඉතින් ඒකින් තමයි මම ඔයාලට කියන්නේ ඔයාලා මේක print කරද්දි වැඩිපුර ප්‍රමාණයක් print කරගන්න සල්ලි ගියාට ඉතින් කරන්න දෙයක් නැහැ වැඩිපුර ප්‍රමාණයක් ඔයාලා අනිවාර්යයෙන්ම print කරගන්න ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන මේ කොටු තියෙනවා හරිද මේ කොටු වල ඔයාලා ලියද්දි අනිවාර්යයෙන්ම මේ එක කොටුවක එක අකුරක් තමයි ලියන්න ඕනේ එක කැපිටල් ඉංග්‍රීසි අකුරක් ඊට පස්සේ දැන් ඔයාලා වචනයක් ඈඩ් කරනකොට එක කොටුව හිස් තැන් කියන්න ඔයාලා අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕනේ ඉතින් ඔන්න ඔය ටික තමයි මට මතක් කරලා දෙන්න තියෙන්නේ මේ පළවෙනි ඇප්ලිකේෂන් එක හරිද මේක තමයි පළවෙනි ඇප්ලිකේෂන් එක REC Alairaq F Alairaq 92 මෙන්න මේ කියන ඇප්ලිකේෂන් එක ඉතින් දැන් අපි කතා කරමු කොහොමද මේ ෆෝම් එක පුරවන්නේ කොහොමද මේ පළවෙනි ඇප්ලිකේෂන් එක පුරවන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒක කියලා දෙන්න කලින් මේ දේ තුවාල පොඩ්ඩක් අහගන්න. මම සමහර තැන්වලදී මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගෙන ඔයාලට කියාගෙන යද්දී මම කියනවා සමහර තැන් ඔයාලට අපහැදිලි නම් ඒව හිස් තැන් විදිහට ඔයාලා තියාගෙන යන්න. මම කියන දේ ඔයාලා අහගෙන ඉන්න පුරවන්න යන්න එපා. ඔයාලට අපහැදිලි නම් ඔයාලා ඒක හිස් තැන්ව තියාගෙන යන්න. SLBF එකට ගියාට පස්සේ එතන ඉන්න ඒ නිලධාරී මහත්මියගෙන් හෝ මහත්මියකගෙන් ඔයාලට පුළුවන් ඒ උපදෙස් අරගෙන ඒ හිස් තැන් තියාගෙන ගියපු තැන ඔයාලට ෆිල් කරන්න හැකියාව තියෙනවා. ඒකින්ද ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. අපහැදිලි තැනක් තියෙනවා නම් මේ ෆෝම් එක ෆිල් කරගෙන යද්දී ඒක හිස් තැන්ව තියාගෙන යන්න. ඒක තමයි මම ඔයාලට දෙන්න තියෙන උපදේශය වෙන්නේ. ඉතින් අපි අද මේ ගැන කතා කරමු. දැන් යම් වීඩියෝකට යන කලින් අනිවාර්යයෙන්ම කවින්ද කේස්ආර් YouTube channel එක subscribe කරන්න. වීඩියෝ කොහොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් අද අපි කතා කරමු මේ පළවෙනි ඇප්ලිකේෂන් එක කොහොමද පුරවන්නේ කියලා. දැන් යම් වීඩියෝ එකට හරි එහෙනම් මේක තමයි 2024 කොරියානු විභාගයේ සමත් පළමු සෙට් එකට දීලා තියෙන ඇප්ලිකේෂන් එක වෙන්නේ. ඉතින් මේ ඇප්ලිකේෂන් එක මොකද්ද මම ඔයාලට පෙන්නන්න. මේක තමයි. මේ තියෙන්නේ REC Alairaq F Alairaq 92. මෙන්න මේක තමයි ඇප්ලිකේෂන් එක දැන් ඔයාලට මම පුරවන්න විදිහ කියලා දෙන්න යනවා. හරිද? ඉතින් මේකේ ඔයාලට පේනවා මේ මාතෘකාව. මේ තියෙන්නේ මම මාතෘකාවත් ඔයාලට කියලා දෙන්නම්. මේ තියෙන්නේ registration of workers under the employment permit system of south korea eken wala me eps permit system ekata wala registration karanna wala purawanna ona form ekak thamai menna meka hari wala penawa me meke thiyena page 5k thiyena wala meka print out ganna ona mukeeta da a4 sheet ekata both side eken depatta wadina vidihata mama me video ge mulin penna pu vidihata man hitena dan oyala meka print out aragena athi kiyala හරිද ගන්න එක වා පැහැදිලිව ගන්න ඕනේ අර printer සමහර printers වලින් හරියාකාරව වදින්නේ නැහැ අපහැදිලි ලාවට වදිනවා ඒ වගේ ඒවා ඔයාලා එහෙම ඒව ගන්න නැතුව හොඳ clear වදින printer එකකින් ඔයාලා මේකේ print out අරන් ඇති කියලා මම දැන් විශ්වාස කරනවා ඉතින් දැන් ඔයාලා ගන්න නිල් පෑනක් අතට මේකේ ඔයාලා පුරවන හැම දෙයක්ම ඔයාලා පුරවන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි capital අකුරු භාවිතා කරලා හරිද සිම්පල් අකුරු නෙවෙයි හරිද අනිවාර්යයෙන්ම ඔයාලා ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරලා තමයි මේ ෆෝම් එක ඔයාලා අනිවාර්යයෙන්ම පුරවන්න ඕනේ. එතකොට ඔයාලගේ අර නම ඊට පස්සේ ඔය තියෙන්නේ අර නම එහෙම දාද්දී ඔයාලගේ දැන් වචනයක් මේ හිස් තැනක් තියදී ඔයාලා එක කොටුවක් හිස් තැනක්ව තියන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට ඒක කරගෙන යද්දී පැහැදිලි කරන්නම්. ඉතින් මම ඔයාලට මේ දේත් අනිවාර්යයෙන්ම පැහැදිලි කරන්න ඕනේ. දැන් ඉතින් මම මේ වගේ ෆෝම් පුරවලා මට අත්දැකීමක් තියෙනවා. ඉතින් මම මගේ අත්දැකීමුත් එක්ක තමයි මේ ෆෝම් එක පුරවන විදිහ ගැන මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ පුරවපු ෆෝම් නැවත වතාවක් අරක හරි ගස්සන්න මේක හරි ගස්සන්න කියලා මට ඇවිල්ලා නැහැ. මම පුරවලා තියෙනවා. ඉතින් මේ මම පුරවපු ඒවා නැවත වතාවක් ඇවිල්ලා නැහැ මේ වැරදි කියලා. හරිද? ඉතින් මගේ අත්දැකීම් එක්ක තමයි මේක මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම කියලා දෙන ඒවත් ඔයාලට යම් කිසි සැකයක් තියෙනවා නම් මම ඔයාලට කියන්නේ ඒ තැන් පුරවන්න යන්න එපා. එතෙන් ඔයාලා හිස් තැන්ව තියාගෙන යන්න ඔයාලට පුළුවන් SLBF එකට ගියාට පස්සේ එතන ඉන්න නිලධාරී ඒ ඉන්න නිලධාරින්ගෙන් ඔයාලට පුළුවන් උපදෙස් අරගෙන ඒ හිස් තැනට ඔයාලට ඒ අදාළ දේවල් ඔයාලට එතෙන්දී පුරව ගන්න පුළුවන්. ඉතින් මම කියලා දුන්නත් ඔයාලට සැකයක් තියෙනවා නම් ඔයාලා මුකුත් කරන්න එපා. ඒක හිස් තැන්ව තියාගෙන යන්න එතෙන්ට ගිහිල්ලා ඔයාලා අවශ්‍ය උපදෙස් අරගෙන ඒක පුරව ගන්න. ඉතින් අපි බලමු කොහොමද දැන් මේක පුරවගෙන යන්නේ කියලා. මම හිතනවා ඔයාලට මන් දීපු උපදෙස් තේරෙන්නේ නැති කියලා. මෙන්න මෙතන උඩම තියෙනවා මේ තියෙන්නේ to be filled by REC Alairaq IT unit. මෙන්න මෙතන ඔයාලා මුකු පුරවන්න යන්න එපා. මේක මේ SLBF එකේ IT unit එකට තමයි මෙතන පුරවන්න තියෙන්නේ.
ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද මාතෘකාව registration of workers under the employment permit system of south korea හරිද මේක තමයි EPS මේ permit system එකේදී ඔයාලා HRD website එකේ ලියාපදිංචි කිරීම සඳහා තියෙන form එක තමයි මෙන්න මේක ඉතින් මේක ඔයාලා අනිවාර්යෙන් හරියට පුරවන්න ඕනේ කපන්න කොටන්න හැකියාවක් නැහැ ටිපෙස් කරන්න හැකියාවක් නැහැ वाल मेके लियने वे हरियट लियान इक मैं वेपुर प्रिंट गल तीयागन की हरी इधिंग अभी दें कोम करा दरगने मित्र दिन जॉब एप्लीकेशन फॉर्म नॉर्मल स्पेशल ईपीएस टॉपिक मित्र दिन मे देशीय देख सेक्टर दे मिथन दी कटी मे पहली मुका दें वाल ईपीएस टॉपिक एग्जाम मे नॉर्मल लेखने करें हर नॉर्मल लेखने इतकोट मन हितने मेक वाला मे दर कपाने स्पेषल अरे मे जॉब एप्लीकेशन फॉर्म नॉर्मल ईपीएस टॉपिक मिथन उड़ा वाल दाने मुका दिदास विसी हतर अरे दे विसी हतर वाले लेकिन दे विसी हतर कि मिथन दाने मिथन सेक्टर एक तीन दें वाला दे विसी हतरे फर्स्ट सैट कि दाने पुड़वा दें वाल मूवा दें वाला दे विसी हतरे पलम सैट इतना सैक्टर की अने दें वाला मिथन मुखर गेटल तीरना वाला मेक हिस्टंग दिगनी अरे दें मम्मी मम्मी हम की वाला सैकड़ तीरना मम्म वाला अने वाला हिस्टंग दिगनी अरे मिन्न मे जीतम इतमे नॉर्मल मेक कैपुआ दे विषय हाथ वाल फस्ट सैक्टर अरे ये विद्यार्थी वाला दाने दाने सैकड़ तीनोना हिस्टंग दिगनी अ इट वे मेन मिथन तीन एस एल बी एफ पी रेफ नंबर की तीन मिथन वाला मुकूट पूर्वाणा मेन मिथन तीन एक्साम इंडेक्स नंबर एक मे नो कि नंबर की तम मिथन वाला मुकद अडमिशन अंके दिन मिथन तीन फोटो एक अरे मिन्न मिथन वाले फोटो एक अलवगनी अन्न दें वाला रखने पासपोर्ट सैज फोटो अन्नकील इतना मिथन फोटो एक अलवर पस्ते दें वाले गेन की तीन तरह पासपोर्ट सैज मे बैकग्राउंड सुधुपाट फोटो देखा वाले गेन की तीनों इधन दें हदी सिंह वाल मिथन टेका अलव वाले दें गेन की तीन देखा हर वाला कोकड़ी लिंक फोटो देखा दागने अना मिथन टेका कलवगनी अना हर मन इतना वाला टेम कोम दें गेन की फोटो देखा लिंक दिखा वाले अना मिथन टत वाला फोटो इका अलवगनी अना इसे मिन्न मिथन तीन मिन्न मिथन तीन ए अटते पर्सनल इंफर्मेशन हर अलवन ऐडेंटी कार्ड नंबर एक इतनी वाले ऐडेंटी कार्ड नंबर एक मिथन गहन इस देव तीन नेम इन फुल इन इंग्लिश इन ब्लॉक लेटर्स की तीन इध मिथन वाले संपूर्ण नम दाने इंग्लिश कैपिटल इस वाले वचने मे विद्य लियागनेट वचने मिथन टाला मे विद्य कोई इलांक वचने मे विद्य लियागने इंग्लिश कैपिटल लकड़ी वाला वेरदेन वाले फुल नेम दाने अड़े पासपोर्ट बाकोडे तीन नमने मिथन दाने पासपोर्ट उड़ती है वासगम सह विनत्म कि अन्न इतना तीन फुल नेम तम वाला मिथन दाने अरे दें वाले अडमिशन कदि बाकोडे मे तीन विद्य नमदाण्वे ये नमदाण पा मुद्दा दें मेक तम वाले वेबेट दाने मे नम तम दाने दिंग उड़ती है संपूर्ण नम तम मिथन दाने इतने मिथन तीन वाले कद संपूर्ण नम सिंगल अरे दें वाला मिथन सिंगल वाला संपूर्ण नम इसे मिथन तीन तुंगनी कद डेट आफ बर्थ इकन उपांदी वाले उपांदी मिथन दान अवरुद्ध इट वे मसे मिथन वाले दिन दान इसे तीन एजग वाले डेंग वायस तम वाले दाने डेंग वाले अवरुद्ध की संपूर्ण विला तीन ये वायस तम मिन्न मिथन दाने इस वाला मिथन जेड इकट दाने मेती है मेल द फीमेल दिला मिथन लियान अरे वाला मे पिरी के ना मेल की लियान ज्ञान के फीमेल की लियान इसे मे अनावश्यक वाट वाट गल विद्य मे विद्य कपल दाने अरे इसे मिथन हावी तीन मैरिटल स्टेटस अरे मिथन वाल पेनो मे मैरिड सिंगल की तीन वाला विवाहकना मिन्न मिथन मेहम हरिलकुन दाने वाला सिंगलना मेहम हरिलकुन दाने इसे वाला दम मिथन मैरिड की दम दम विवाहकना वाला विवाहक की दाने हेम एक्की तम मेट पुर्वाण तीन मेतन इफ मैरिड अरे नेम ऑफ स्पाउस की तीन इतना वाला दें ज्ञान की वागे स्वामी पुरुष आगे संपूर्ण नम तम मे कोई अन्न इंट पास दें वाला हिता वाला पिरी के वाले भार्य वे संपूर्ण नमदम मेके लियानोने लिया इंग्लिश कैपिटल मेम लिया इट वाला मीतन हाल तीन नंबर आफ् चिल्रन दें वाला धरव इन्नवाना ये धरव इन गाना इलाकमें मेन मे कुटे दाना
ඊට පස්සේ අපි යමු මේ පල්ලෙහා ඊළඟ page එකට ඔයාලට පේනවා මේ 7 වෙනිට තියෙන මොකද්ද මෙන්න මෙතන ඔයාලගේ passport number එක දාන්න ඊට පස්සේ 8 වෙනිට තියෙනවා date of passport issue කියලා තියෙනවා ඉතින් passport එක issue කරපු ඒ දිනය හරිද ඒක මෙතන ඔයාලා දාන්න ඊට තියෙනවා date of passport expiry ඒක දැන් ඔයාලා මෙතෙන්ට දාන්න ඒ කියන්නේ passport එක expire වෙන දිනය දැන් ඔයාලට කියලා තිබ්බනේ ඔයාලගේ අනිවාර්යයෙන්ම දැන් මේ passport එක වරු දෙකකට වඩා කාලයක් තියෙන්න ඕනේ expire වෙන්න ඉතින් ඒක මෙතෙන්දී මේ මාට්ටු වෙනවා expire වෙනවා නම් හරි ඉතින් ඒකින්ද තමයි මම ඔයාලට කියන්නේ අලුතෙන් ඔයාලා passport එකක් හදලා නැවත වතාවක් දැන් ඔයාලට තියෙන්නේ passport එකෙන් මෙතෙන් යන්න හරිද දැන් ඔයාලට ඔයාලගේ කල්පයින්ද තමයි තියෙන්නේ අවුරුදු දෙක කාලයක් නැහැ. එහෙම නැතු වුණත් කමක් නැහැ. දැන් ඔයාලා ඒ තියෙන પાස්පෝර්ට් එකෙන් මේ ඉන්ටර්විව් එකට යන්න. ඉන්ටර්විව් එකට ගිහිල්ලා ඔයාලා හැකි ඉක්මනින් වන් ඩේ හරි කමක් නැහැ ගිහිල්ලා අලුතෙන් પાස්පෝර්ට් එක හදාගන්න. ඒ අලුතෙන් ඔයාලා પાස්පෝර්ට් එක හදාගත්තට පස්සේ ඔයාලා යන්න ඕනේ කොහෙද? බත්තරමුල ඒ හෙඩ් ඔෆිස් එකට යන්න ඕනේ. විදේශ සේවා නීතිකාරාංශයේ. ඒකේ IT සෙක්ෂන් එකට ගිහිල්ලා ඔයා අලුතෙන් හදපු මේ પાස්පෝර්ට් එක නැවත වතාවක් ඔයාලා ස්කෑන් කරගන්න ඕනේ. හරි? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා 10 වෙනියට. ඔයාලා පේනවා ඇති මේ 10 වෙනියට තියෙනවා ඇඩ්‍රස්. හරිද? ඉන් ඉංග්‍රීසි ඉන් බ්ලොක් ලෙටර්ස් කියලා තියෙනවා. දැන් මෙතෙන්දී එකට කියලා තින්නේ මේ ඔයාලගේ ඇඩ්‍රස් එක. ස්ථීර පදිංචි ලිපිනය තමයි ඔයාලා මේකේ දාන්න ඕනේ. හරි? ස්ථීර පදිංචි ලිපිනය. දැන් ඔයාලා ඒක දාන්න. ඊට පස්සේ දැන් ඔයාලගේ හිතන්නකෝ දැන් මේ ඔයාගේ ලිපිනය දිග වැඩි කියලා. දැන් මේ කොටු ටිකත් ඔයාලට මදි. එහෙම වුණොත් ඔයාලා මෙන්න මේ හරින් වගේ පොඩියට මේ සාමාන්‍ය පේන ගානකට ඔයාලා ලස්සනට ඉතුරු ටික මෙතන ලියන්න. මේ සිංහලෙන් කියන තැනට උඩින් ඈ. හරි? ඒ ටික කියන්නේ දිග වැඩි වුණොත් මේ හරිය උඩින් ලියන්න ෂේප් එකේ. ඊට පස්සේ ඔයාලට තියෙන මොකද්ද මේ 11 ලිපිනය සිංහලෙන්. ඔයාලා මේ උඩ දාපු එක ඔයාලා සිංහල අකුරෙන් මේ ටිකේ ලියන්න. ඊට පස්සේ 12ට තියෙන මොකද්ද nearest police station. ඒ කියන්නේ ඔයාලගේ මේ ආසන්නතම ඔයාලා අයිති මේ පොලිස් වසම. ඒක තමයි ඔයාලට මෙතෙන්ද දාන්න තියෙන්නේ. ඊට පස්සේ 13ට තියෙන මොකද්ද district. ඒ කියන්නේ ඔයාලා අයිති district එක. ඒක දාන්න මෙතෙන්ට. ඊට පස්සේ මෙන්න මෙතන මේ 14 එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයාලගේ උපදෙස් පත්‍රිකාවේ තිබ්බා මෙන්න මෙතන මේ telephone number, job seekers mobile number. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ home එකේ number එකක් දාන්න තියෙනවා, relative එකේ number එකක් දාන්න තියෙනවා. ඉතින් උපදෙස් පත්‍රිකාවේ මොකද්ද තිබ්බේ කියලා දැන් මම ඔයාලට පෙන්වන්නම්. හරිද? මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ. මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීමේදී දුරකථන අංකය ගැන සැලකිලිමත් විය යුතුය. විවාහක අයකු නම් දුරකථන අංක 3ක්ද, අවිවාහක අයකු නම් දුරකථන අංක 2ක්ද සඳහන් කළ යුතුය. එසේම අංක කිහිපයක් හෝ එකිනෙකට සමාන අංක සඳහන් නොකළ යුතුය. දැන් උදාහරණත් ඒකට දීලා තිනවා. හරි? මේ ඒකට දීලා තිනවා උපදෙස් අනුව තමයි ඔයාලා මෙතන මේක අනිවාර්යයෙන්ම පුරවන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ තියෙන ටෙලිෆෝන් නම්බර්, ජොබ් සීකර්ස් මොබයිල් නම්බර්. හරිද? මෙතෙන්ට ඔයාලගේම නම්බරේ දාන්න ඕනේ. හරිද? දැන් ඔයා විවාහක කෙනෙක් නම් මේ තුනම ඔයාලා පුරවන්න ඕනේ. මේ තුනටම ඔයාලා ටෙලිෆෝන් නම්බර් දාන්න ඕනේ. දැන් ඔයාලා අවිවාහක කෙනෙක් නම් ඔයාලට දාන්න තියෙන්නේ නම්බර් දෙකයි. හරි? තුනක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කට්ටිය පැහැදිලි කරලා දීලා තිනෝනේ. ඒ වට ඔයාලා මෙන්න මෙතන. දැන් මම මෙන් පෙන්නන හිස් තැනට ඔයාගේම ටෙලිෆෝන් නම්බරේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මෙතනින් එහාට ඔයාලට වෙන සියලුම දේවල් මැසේජ්ද, කෝල්ද, අරවද මේවද ඔක්කොම මෙන්න මෙතෙන්ද මේ දාන ටෙලිෆෝන් නම්බරේට. ඉතින් ඔයාලා මේක ඩිස්කනෙක්ට් කරගන්න කිසිම විටක ඔයාලා කටයුතු කරගන්න එපා. ඔයාලා දිගටම මේ නම්බරේ පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හරි? දැන් මෙතන ඔයාලගේ දාන්න ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්න, ඔයාගේ නම්බරේ දාන්න. ඒක කිසි විටක නැති කරගන්න එපා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ හෝම් කියලා තියෙන්නේ. ඔයා දැන් විවාහක කෙනෙක් නම් ඔයාලා මෙතනට දාන්න මේ ඔයාලගේ ගෙදර නම්බරයක් දාන්න මෙතෙන්ද. හරිද? මේ දාන ඒවා පොඩ්ඩක් එකිනෙකට සමානව දාන්න එපා. වෙනස් අංක තියෙන ඒවා මෙතෙන්ද දාන්න ඔයාලා කටයුතු කරන්න. ඊට පස්සේ මේ රිලේටිව් එක්කෙනෙක්ගේ නම්බරයක් තමයි මෙතෙන්ද දාන්න තියෙන්නේ. හරි? ඒ කියන්නේ ඔයාගේ මේ කාද මල්ලිද, අක්කද, මේ ඊට පස්සේ අයියද, නංගිද, ඒ කාගේ හරි කමක් නැහැ. මෙතන රිලේටිව් නම්බර් එකක් දාන්න. හරිද? ඔයා විවාහක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ නම්බර් තුනක්ම ඔයාලා දාන්න ඕනේ. ඔයාලා අවිවාහක කෙනෙක් නම් නම්බර් දෙකක් දාපුවම හොඳටම ඇති. ඉතින් මෙතන මේ දාන නම්බර් ඔයාලා අනිවාර්යයෙන්ම දිගටම තියාගන්න කටයුතු කරන්න. මොකද මැසේජ් එන්න පුළුවන්, කෝල් එන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙතන ඊමේල් එක. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. හරිද? ඔයාලගේ ඊමේල් එකේ තියෙන විදිහට දාන්න. කැපිටල්ද සිම්පල්ද කියලා මේ ඊමේල් එකට අදාළ නැහැ. ඔයාලගේ හරි ඊමේල් එක මෙතෙන් දාන්න. මොකද ඒකටත් ඔයාලට යම් යම් පණිවිඩ එවන්න පුළුවන්. හරි? ඒකින්ද ඒක නැති කරගන්නත් එපා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා B. හරිද? Health information.
15 मेडिकल एग्जाम ये वैद्य परीक्षण इतने मिथन डेट मिथन डेट यटते वाल दुकान वाल वैद्य परीक्षण सहभागी उन्न दिन ताम सहभागी कमे वाली दिन ये दिन तम मिथन दाने इट वैसे मिथन दिन मेडिकल सेंटर एक वाला दम वैद्य परीक्षण गीप हॉस्पिटल के नम तम दाने डर्डन्स ना डर्डन्स जय श्री जयवर्धनपुर जयवर्धनपुर हॉस्पिटल वाल लंका हॉस्पिटल ना लंका हॉस्पिटल के मिथन लिया हर इंग्लिश कैपिटल निपैन भावता कला इसे तीन सी ए के आटते एडुकेशनल एंड वोकेशनल क्वालिफिकेशन इसे दास तीनों एडुकेशनल क्वालिफिकेशन अध्यापन सुधुस्का दें मेथन पेनों में स्टडी अप टू ग्रेड इट तीनों अप टू ओ लेवल अप टू ए लेवल ओ अबव कि तीनों इसे मेथन इय कि तीनों दें वाला हिता वाला दें मे दहासट हरी एकोलह वसरट हरी अट्ट हरी ना दिए वाला दाने ग्रेड दाने स्टडी अप टू हरी वाल मिथन लिया स्टडी अप टू ग्रेड एकोलह ना स्टडी अप टू ग्रेड अट वे दाने हरी वाल गीपू वसर दुकद गीपू श्रेणी दाने ग्रेड हरी दें वाला इतवास दें वाला ओ लेवल वे गिना वाला मिथन दाने मुकद अप टू ओ लेवल की दाने हरी वाली अन्नोने हरी इट वस्ते दें वाला ए लेवल वर्ट गिना अप टू ए लेवल दें वाला ए लेवल पास कर लीट अतिहल मे उभव ज्ञान ईट अतिहल हर ईट अतिहल वाला सुसुख मत वाल यूनिवर्सिटी दक्वा हेम गिना वाली अन्न मे अप टू यूनिवर्सिटी की हरी मिथन लिया वाला मे उपम मे कोम पूर्व आवश्यकता वाला गेपु इहल अध्यापन सुसुख मत दाती हरी तुनम पिवीमट आवश्यकता वाल मेकिंग एक पूर्व इटे एक अदाल वर्षतम दाने ओलेवल एक्टना एक अदाल वर्ष मिथन दान एलेवल करना एक अदाल वर्ष वा यूनिवर्सिटी गिना एक अदाल वर्ष वाल मुनयाम हो मे अट्टद हटद दहाटद गे इसकोले अंतिम वर्ष मिथन दान इटे पेनो मे पल्ले तीनों मुखद कोर्स एकना पाठमाला ड्यूरेशन की अने खाले मे वरांग हर मस वल तम दाने इंस्टिट्यूट की तीन एकना आयतने दें वाल मिथन कोर्स की अदास्कर मुखद दें वाल मे स्किल टेस्ट वाला अर मे मुखद मे निपुणता परीक्ष भार दिने अरे वाल मंकुन एन वी क्यूस हति तीन वाल भार दी अन्न हेम भार दीपू आए इनवना दें वाला मे वाले इक तम कोर्स कटे वार मे उपदेश पत्रिका दाला तीन मे एन क्यू की हर मैं वाल पेन अमीतने मिन्न मिथन मिथन वृत्ति सुसुखम एन वी क्यू मतमे साहति तिबेना हिम साहति छाया पिटपात हर दिम की तीनों दिंद वाला मिथन वाला हिम तीनों साहति एक कोर्स हर एक कोर्स नम इंग्लिश दंग्लिश कैपिटल इट वस्ते वाला कोर्स करपू मे कल हर मस की मस हायाद मस तुनाद ये विधि वाल दाने में थ्री मंथ ना थ्री मंथ्स की मिथन दाने में मंथ्स की मिथन वाली अन्न इसे इंस्टिट्यूट इकना आयतने दें वाला एनवी को करे ये साहति के वाला मुख्य करते आयतने नम तम मिथन दाने तीन अरे दें मित्र वाले तेरना की इसे अभी बलू मे मे की तुंगनी पेज एक दाहत्नी एक अरे मिथन तीन मैं वोकेशनल क्वालिफिकेशन वृत्ति सुधुका इसे मिथन अट तीन डी सेक्टर एंड ईपीएस टॉपिक इंफॉर्मेशन दहाटे अटते तीन सेक्टर ऑफ एम्प्लॉयमेंट दें वाल पेनों में वरहंगत तीन उब कोरिया भाषा परीक्षण संध तोराग रेकिया शेस्त्रे संधहांकर पहात लबादी अति लाइस्तुट अणु सब कैटगरी अंक तुनक निष्पादन शेस्त्रे संध पमनक संधहांकर अन्न नव कर्मांत संध विभाग आयुदूपत लबा गनीमेदी तोरागत शेस्त्रेट अदाल अणुअंक संधहांकर अन्न दें मिथन पोटी गैटलू तीन मंगवाले गैटलू पहद्रिकल दिन मुखद की दें वाला मैं कैटगरी तीनों मे कैटगरी दाने मुखद वाल तोरागत प्रधान शेस्त्र दें वाल मुखद मैनुफैक्चर फिशरी ना फिशरी ऐसी वैसे कंस्ट्रक्शन ना कंस्ट्रक्शन वाल सर्विस ना सर्विस वन हरी सर्विस टू हरी कि मिथन दाने वैसे वाल मुखद अनीत मे मुखद मे शिप बिल्डिंग हर शिप बिल्डिंग तोरगतना वाला मिथन शिप बिल्डिंग वाला तोरगत प्रधान कैटगरी गतम मिथन दाने इटे मे मिथन तीन वाला पेन मे सब कैटगरी की कटुतुना तीन दें मिथन वाला मे उड़ीन संधंकल तीनों वाल निष्पादन एक्कीन एक्ना वाल दाने की तीनों अंक तुना हरी नव कर्मांत संध ऐत लबागनी तोरागत शेस्ट अदाल अणुअंके दाने की तम तीन दम अंक वाल कोहमद दाने की पेहदली करना दें वाला निष्पादन तोरगत एक्कीन
ඔයාලට පේනවා මේ PDF එකේ යටම තියෙනවා මෙන්න මෙතන හරිද මේ තියෙන සබ් කැටගරි කියලා ඔයාලා පේනවා මේ සබ් කැටගරි ඉන්ඩස්ට්‍රි එක තියෙනවා දැන් ඔයාලා පේනවා මේ මැනුෆැක්චර් මේ තියෙන නිෂ්පාදන නිෂ්පාදනය අංශයට අයත් වෙන මේ සබ් කැටගරි ඔයාලට තියෙනවා මේ 29ක් තියෙනවා හරි දැන් ඔයාලට මම නිකන් පොඩ්ඩක් කිව්වොතම මේ මැනුෆැක්චර් ඔෆ් ෆුඩ් ප්‍රොඩක්ට් කියලා තියෙනවා ඊට පස්සේ මේ මැනුෆැක්චර් ඔෆ් බෙවරේජ් මැනුෆැක්චර් ඔෆ් ටොබැකෝ ප්‍රොඩක්ට්ස් හරිද මැනුෆැක්චර් ඔෆ් ටෙක්ස්ටයිල් එක්ස්පර්ට් ඇපරල් කියලා තියෙනවා අන්න ඒ වගේ දැන් ඔයාලා පේනවා මේ නිෂ්පාදන අංශයට තියෙනවා මේ වගේ ඔයාලා පේනවා මේ පල්ලෙහාට මෙහෙම ගත්තාම තියෙනවා ඔක්කොම 29ක් තියෙනවා දැන් ඔයාලා මෙතනින් කැමති අංක තුනක් ඔයාලා තෝරගන්න දැන් ඔයාලා කැමති නම් එහෙ ගිල වැඩ කරන්න ඔයාලා ආසයි කියලා හිතනවා නම් මේ මැනුෆැක්චර් ඔෆ් බේසික් මෙටල් ප්‍රොඩක්ට් කියලා එහෙම තිබ්බොත් එහෙම ඔයාලා දැන් මේක තෝරගන්න දැන් මේක තෝරගත්තට පස්සේ ඒකට අදාළ අංකය කීයද 15 ඒ වගේ ඔයාලා දැන් ඔයාලා හිතන්න දැන් මේක පොඩ්ඩක් ඔයාලා මේ මෙතන මෙතන මේ මැනුෆැක්චර් ඔෆ් අදර් මැෂිනරි and equipment දැන් ඔයාලා මේ වගේ මේ වගේ එක්ක ඔයාලා වැඩ කරන්න කැමති නම් ඒකට අදාළ අංකය මේ තින් ඔයාලා මේ විදිහට තෝරගන්න 20ද 15ද 11ද කියලා මේ ටික ඔයාලා පොඩ්ඩක් කියවලා බලලා තෝරගන්න හරිද දැන් තෝරගෙන දැන් ඔයාලා තෝරගන්න ඇතිනේ ඒ තෝරගත්ත අංකය තමයි ඔයාලා මෙතන දාන්න ඕනේ නිෂ්පාදන අය විතරයි හරිද නිෂ්පාදන අය විතරයි දැන් මෙතන එකටි කියලා දිනවනේ දැන් ඔයාලා එතනින් තෝරගත්ත අංක 3 මෙන්න මෙතෙන්ට දාන්න 15 15ට කැමති නම් 15 13 නම් 13 14 නම් 14 ඊට පස්සේ මේ නැව් කර්මාන්තය සඳහා විභාග ආයුධුම්පත් ලබා ගැනීමේදී තෝරාගත් ශ්‍රේෂ්ඨ අදාළ අනුවංකය සඳහන් කරන්න කියලා තියෙනවා දැන් අපි බලමු ඒක මොකද්ද ඒ කියන්නේ කියලා දැන් ඔයාලා පේනවා මේ පල්ලෙහා තියෙනව මොකද්ද නැව් තැනීම මේ තියෙන්නේ ship building දැන් එතන ඔයාලා පේනවා මේ සබ් කැටගරි තියෙනවා 6ක් දැන් ඔයාලා තෝරගන්න ඇතිනේ මේ මොකද්ද ship building එකට නම් තෝරගන්න තිබ්බේ නෑ නේද ඔයාලා තෝරගන්න තිබ්බේ නැහැ නේද 24 උඹ මට මතකයි ඔයාලා තෝරගන්න තිබ්බේ නැහැ දැන් ඒකින්ද මම ඔයාලට කියන්න මොකද්ද ඔයාලා එතන හිස්තැන්ව තියාගෙන යන්න ඕනේ දැන් ඔයාලා කන්ස්ට්‍රක්ෂන් ෆිෂරි ඒ කියන්නේ මේ දීවරයි ඔයාලා ඉදිකිරීම තෝරගත්ත අය නම් ඔයාලට තෝරගන්න තිබ්බානේ කාපෙට්‍රි තෝරගන්න තිබ්බා රීබාර් තෝරගන්න තිබ්බා හරිද ඊට පස්සේ ඔයාලටත් මේ තිබ්බනේ මෙතන මේ ඒව තෝරගන්න එතකොට දැන් මේ ඉන්සෝ කියන්නේ මේ ඔයාලා ගැඹුරු නොගැඹුරු මුහුදු තෝරගත්තා නම් ඔයාලා ඒ විදිහට දාන්න හරිද දැන් මෙතන දැන් මම ඔයාලට කියන්නේ දැන් අරක ගැටුවන්න නිෂ්පාදන අයට මේකින් ඔයාලා තෝරලා දාන්න කැමති අංක ටිකක් දැන් ඔයාලා දීවර කන්ස්ට්‍රක්ෂන් ship building සේවා සේවා අංශයක් මෙතන ඇත්තෙත් නැහැ හරිද ඒකින්ද ඔයාලා ෆිෂරි කන්ස්ට්‍රක්ෂන් ship building සර්විස් තෝරපු අය ඔයාලට කරන්න තියෙන මොකද්ද ඔයාලා මේ කොටු ටික හිස්තැන්ව තියාගෙන යන්න. හරි. මෙතන ඔයාලා මුකුත් පුරවන්න යන්න එපා. නිෂ්පාදන අය විතරක් අතනින් තෝරලා මෙතනට අංක ටිකක් දාගෙන යන්න. අනිත් කැටගරි වල අය මෙතන හිස්තැන්ව තියාගෙන යන්න. ඔයාලා එතෙන්ද ගිහිල්ලා උපදෙස් අරගෙන මෙතන ෆිල් කරගන්න. ඒක තමයි මට දෙන්න තියෙන උපදේශය වෙන්නේ. නමුත් මම ඔයාලට මේක කියන්න ඕනේ. ඒ වුණාට මට ඔයාලට කියන්න ඕනේ මේ පල්ලෙහා තියෙන ඔයාලා මුකුත් තේරුවත්. දැන් ඔයා හිතන මට මේක ඕනේ කියලා මේක තේරුවා. හරි. ඔයා හිතන මට මේකින් ඕනේ කම්පැනියක් කියලා එහෙම මේ ඔයාලා අංක දැම්ම කියලා ඔයාලට මම ඉරහඳසේ විශ්වාසයි එහෙම ඔයාලට මෙතන දාන කම්පැනියක් නෙවෙයි හම්බ වෙන්නේ. හරි. ඔයාලට හම්බෙන කම්පැනියකට යන්න ඕන. දැන් ඔයාලා හිතුවොත් එහෙම මට කාර් හදන කම්පැනියක් අතන යටින් තෝරලා මෙතෙන්ට දැම්මොත් එහෙම ඔයාලට එන්න පුළුවන් මේ මස් නිෂ්පාදනය කරන කම්පැනිය. හරි. මේ හාත්පසින්ම වෙනස් කම්පැනි සෙට් වෙන්නේ. හරි. ඉතින් මේක නම් බොරු වැඩක්. හරි. ඔයාලට එන කම්පැනියෙන්ට යන්න වෙනවා. හරි. ඒක ඔයාලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ 19 යටතේ තියෙන මොකද්ද? EPS topic exam date එක. ඒ කියන්නේ ඔයාලා අර CBT test room එකට ගිහලා ඔයාලා computer-ෙන් exam එක කරේ අන්න ඒ දිනේ තමයි ඔයාලගේ මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ 20 යටතේ තියෙනවා exam score එකක්. විභාග ලකුණු total එකතුව. මෙතන ඔයාලා දාන්න ඕනේ මොකද්ද? total එකතුව තමයි දාන්න ඕනේ. EPS topic මේ exam එකට ගත්ත ලකුණු ඊට පස්සේ skill test එකට ගත්ත ලකුණු ඒ දෙකම එකතු කරලා තමයි මෙතන දාන්න ඕනේ. දැන් ඔයාලා හදිසියෙන් හරි ගිහිල්ලා තිබ්බොත් එහෙම අර competency test එක නිපුණතා පරීක්ෂණය ඒකේ ලකුණු ඒ තුනම එකතු කරලා තමයි මෙතන දාන්න ඕනේ. සම්පූර්ණ ලකුණ තමයි දාන්න ඕනේ. ඒ සම්පූර්ණ ලකුණ ඔයාලා දන්නේ නැත්නම් දැන් ඔයාලා දැන් මේ PDF එක download කරගන්න දැන් SABF එකට ගියානේ. හරිද? දැන් PDF ටික තියෙද්දි ඔයාලා medical එකට අහවල් තැනට යන්න, interview එකට අහවල් තැනට යන්න කියලා දැන් තිබ්බේ. ඒකේ යටම තිබ්බා මොකද්ද? Total ඔයාගේ ලකුණු ටික තිබ්බා. අන්න ඒ ලකුණු ටික තමයි මෙතන ඔයාලා දාන්න ඕනේ. ඊට පස්සේ 21 යටතේ තියෙන ඔයාලට පේනවා referred. හරිද? Referred region. කොරියානු රටෙහි සේවය කිරීමට කැමති නගර. හරි? No preference. කුමන හෝ නගරයක්. ඔයාලට කොරියාවේ මොන නගරයක් හරි අදාළ කියන්නේ අදාළ නම් ඕන තැනක මම වැඩ කරනවා කියලා මොරල් එක ඉන්නවනම් ඔයාලා මෙතෙන්ට මෙහෙම හරි ලකුණක් දාන්න. නැත්නම් ඔයාලට පුළුවන්
first choice එක නම් පළමු කැමැත්ත නැත්තම් තියෙනවා second මේ choice හරිද දෙවන කැමැත්ත දැන් ඔයාලගේ යාළු ෆිට් එකක් ඔය හරි ඉන්නවා කියලා හිතමුකෝ එහෙම වුණොත් ඔයාලා දාන්න ඔයාගේ මේ පළවෙනි කැමැත්තට ඔයාලා ඉන්න නගරයක් දාන්න හරි සෝල් නම් සෝල් මෙතන දාන්න ඔයාලා ඉන්චොන් නම් ඉන්චොන් ගිම්පෝ නම් ගිම්පෝ තේගු නම් තේගු බූසාන් නම් බූසාන් පාජුද කොහෙ හරි කමක් නැහැ ඔයාලා මෙතන දාන්න පියොන් ටෙක් නම් එහෙම එහෙම කියලා ඔය තියෙන නගරයක් දාන්න. ඉතින් මම මෙතෙන්දිත් ඔයාලට කියන්න තියෙන්නේ මොකද්ද? මේ තියෙන නගර නම් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. හරි? ඒ වණන් ඉතින් වානා තමයි. හරි? ඔයාලා ඉතින් ආතල් එක ඉතින් දාන්න. ඔයාලට හම්බ වෙන තැනට යන්න තමයි වෙන්නේ. ඊට පස්සේ මෙතන දිනවා මේ 22 language proficiency කියලා තියෙනවා. භාෂා දැනුම. දැන් මෙතන ඔයාලට තියෙනවා මේ කොරියන්. කොරියන් එක ඔයාලට excellent තියෙනවා. ඒ කියන්නේ සුපිරියටම පුළුවන් නම් මේක බෝල කරන්න මේ විදිහට මේ මම මේ බෝල කරන එක මේ මේකෙන් කරන්න අමාරුයි. ඔයාලා හොඳට බෝල කරන්න ඔයාලට ෆෙයා ඒ කියන්නේ සාමාන්‍ය සාමාන්‍යයෙන් තියෙනවා නම් ඔයාලා මෙතන දාන්න හරි ඊට පස්සේ ඔයාලට පුව බැරි නම් මේක බෝල කරන්න එහෙම තමයි තියෙන්නේ මේ ටික පුරවන්න දැන් ඔයාලා කොරියන් වූ භාෂාව එක්සලන්ට් විදිහට තියෙන විදිහ නැහැනේ ඔයාලා මේ ෆෙයා කියලා මේ සාමාන්‍ය එක දාන්න හරි ඔයාලා එච්චරම වැඩෙත් නැහැ එක්සලන්ට් කියලා දාන්න එහෙම අවුලක් නැහැ ඊට පස්සේ ඉංග්‍රීසි ඔයාලට ඉංග්‍රීසි පුරවන්න නම් ඔයාලට හොඳටම පුරවන්න නම් මේක දාන්න සාමාන්‍ය පුරවන්න නම් මැද එක බැරි නම් පුව කියන එක දාන්න ඊටසේ අද එකට දාන්න ඔයාලා එක්සලන්ට් කියලා දාන්න. මොකද අද කියන්නේ අපිට සිංහල පුළුවන් හොඳට. ඒකින්ද ඔයාලා මේක එක්සලන්ට් කියලා දාන්න. ඔයාලා දෙමළ පුළුවන් නම් එක්සලන්ට් කියලා දාන්න. හරි. ඊටසේ බලමු 23. Have you been to Korea before for employment? හරිද? මෙතන වරහන් ඇතුළේ තියෙනවා ඔබ කොරියාවට මීට පෙර සේවය කර තිබේද? හරි. ඔබ කොරියාවේ මීට පෙර සේවය කර තිබේද? දැන් මෙතන ඔයාලා මේ no කියලා දැම්මොත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයා කලින් කොරියාවේ ගිහිල්ලා වැඩ කළා නැත්නම් ඔයාලා no කියලා දාන්න. කවුරු හරි කෙනෙක් දැන් කලින් කොරියාවේ ගිහිල්ලා දැන් ඔයාලා මේ ෆෝම් එක පුරවන කෙනෙක් නම් ඔයා කලින් ගිහිල්ලා වැඩ කරලා තියෙනවා නම් yes කියලා දාන්න වෙනවා. හරි අනිවාර්යයෙන්ම දාන්න වෙනවා. දැන් no කියන දාපු එක්කෙනට කිසිු ප්‍රශ්නයක් නැහැ. ඔයාලා yes කියලා දැම්මොත් ඔයාලට මේ මේ තියෙන මේ යට ටික ඔයාලට අනිවාර්යයෙන්ම පුරවන්න වෙනවා. බලමු මොනවද තියෙන කියලා. Foreigners registers number. ඒ කියන්නේ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ අංකයක්. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඔයාලා කොරියාවට ගියාට පස්සේ ඔයාලට දෙනවා මොකද වීසා කාඩ් එක. හරිද? අර නිල් පාට කාඩ් එක. ඒකේ තියෙන අංකේ තමයි ඔයාලා මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ යටින් තියෙනවා service certificate of Korean. හරි? කොරියාවේ සේවය කළ ආයතනයෙන් නිකුත් කරන ලද සේවා සහතිකයේ පිටපතක් ඇමිනීම අනිවාර්ය වේ. ඉතින් මෙතන ඔයාලා මේ certificate එක සේවා සහතිකය ගන්න මොකෙන්ද? ඔයාලගේ EPS account එකට ගිහිල්ලා ඔයාලට ඒක මේ PDF එකක් විදිහට අරගෙන ඔයාලට පුළුවන් ඒකේ print out ගහගන්න. හරි? ඔයාලා කොරියාවේ ගිය කෙනෙක් නම් තමයි මේ ටික මේ ඔයාලා සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ 24 යටදී තියෙන මොකද්ද? Expected monthly wage. හරිද? මේ RS. RS කියන්නේ රුපීස් වලින් තමයි දාන්න තියෙන්නේ. හරිද? දල වශයෙන් බලාපොරොත්තු වන වැටුප. දැන් ඔයාලා කොරියාවේ ගිහිල්ලා කොපමණ වැටුපක් ගන්න කැමැත්තෙන් ඉන්නවද කියන එක තමයි ඔයාලා මෙතන දාන්න ඕනේ. ඔයාලා මෙතන දාන්න පා ගෙඩි පිටින් ලක්ෂ 10ක් ඕනේ කියලා. මොකද මාත් කොරියාවේ හිටියා මට කවදාවත් හම්බෙලා නැහැ මේ ලක්ෂ 10ක් ගන්න කෙනෙක් නම් මට හම්බෙලා නැහැ. දැන් ඔයාලා අර බොරුවට බය කියන අර වාගේ උනන්දුව වැඩි කරන්න ක්ලාස් වලට ගෙන්න ගන්න ඔයාගේ අර පොඩ්ඩ ආතල් එක වැඩි කරන්න තමයි ලක්ෂ 10කට වඩා වැඩි වැටුප් ගන්න කියලා ඔය පෝස්ටර් එහෙම ගන්න ලක්ෂ 15යි කියලා. හරි බොරුවට රැවටෙන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලට 4ක් 5ක් 6ක් වගේ ගන්න පුළුවන්. හතක් වගේ ගන්න පුළුවන්. අර බොරු දේවල් වලට රැවටෙන්න එපා. ඒකින්ද ඔයාලා මෙතන දාන්න ලක්ෂ 6ක් නැත්නම් ලක්ෂ 5ක් ඒ වගේ ගණක් ඔයාලා මෙතන දාන්න. හරි? හරි ඉතින් ලක්ෂ 10යි ගගා බොරුවට පෝස්ටර් දාන ඒවට රැවටෙන්න එපා. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙන මම මේ ඉංග්‍රීසි එක කියවන්න යන්නේ නැහැ. හරිද? මේක නිකන් සම්පූර්ණ තේරුම මම ඔයාලට දල වශයෙන් කියන්නම්. දැන් ඔයාලා මේ උඩ සම්පූර්ණ කරපු හැම දෙයක්ම මගේ තරමින් දන්න තරමින් මේ ඔකෝම මම මේ හරි දේවල් තමා මේකට ෆිල් කරේ. හරිද? මේ මොනවා හරි වැරදි දෙයක් ව්‍යාජ දෙයක් මම මේකට දැම්මේ නැහැ ව්‍යාජ දෙයක් දාලා තිනවනම් මෙන්න මෙතන ඒකට කියලා තිනවා මේ application will be rejected at any stage of process if I had given any false information එතන තිනවා ඔයාලා වැරදි දෙයක් ව්‍යාජ දෙයක් මෙතන දාලා තිබ්බොත් මේ application එක reject කරනවා කියලා තමයි තියෙන්නේ ඉතින් ඔයාලා හරිතරතුරු දාන්න කිව්වේ මම ඒක හින්දා ඔයාලා ඉතින් එහෙම දාලා ඇති කියලා මම විශ්වාස කරනවා එහෙම වුණොත් ඔයාලගේ මෙතන අස්සන ගන්න ඔයාලගේ අස්සන එතකොට මම ඩේට් එකට ඔයාලා දාන්න තියෙන්නේ දැන් ඔයාලට ඩේට් එක දීලා තියෙනවනේ ඉන්ටර්විව් එකට යන ඩේට් එක අන්න ඒ යන ඩේට් එක තමයි මෙතන දාන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලට තියෙනවා මේ හතරවෙනි page එක හතරවෙනි page එකේ ඔයාලට මුකුත් කරන්න නැහැ ඒ ඔක්කොම තියෙන්නේ මේ for office use only හරිද මෙතන ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ ඔයාලා කිසිම දෙයක් පුරවන්න යන්න එපා හරිද ඔන්න ওই ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ මේ පළවෙනි
ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ මොකද්ද මේ පළවෙනි ඇප්ලිකේෂන් එක කියන්නේ මේ තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් ඔෆ් වර්කර්ස් අන්ඩර් ද එම්ප්ලොයිමන්ට් පර්මිට් සිස්ටම් ඔෆ් සවුත් කොරියා. මෙන්න මේක RVC ඇලයිරක් ඇලයිරක් 92. මම හිතනවා ඔයාලට මම මේ කියලා දුන්නේවා හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලා මේවා කපන්න කොටන්න යන්න එපා, ටිපෙස් කරන්න යන්න එපා, ලියන එක එකපාරෙම ලියන්න. ඔයාලට යම් කිසි යම් තැනක ඔයාලට සැකයක් තියෙනවා නම් ඒක හිස් තැනක් තියාගෙන යන්න. එතෙන්දි ගිහිලා ඔයාලට පුළුවන් ඒ නිලධාරිනි අවශ්‍ය උපදෙස් අරගෙන ඔයාලට ඒක පිරවීමේ හැකියාව තිබෙනවා. මම හිතනවා ඔයාලට මේක ලස්සනට පැහැදිලි වුණා කියලා. හරි එහෙනම් දැන් මම ඔයාලට ලස්සන ස්ක්‍රීන් රෙකෝඩ් එක හරහා පැහැදිලි කරා මේ පළවෙනි ඇප්ලිකේෂන් එක. ඒ කියන්නේ REC ඇලයිරක් F ඇලයිරක් 92 කියන මේ A4 ෂීට් එකට බෝත් සයිඩ් හෙදින විදිහට ඔයාලා පින් කරගත්ත මේ ඇප්ලිකේෂන් එක සාර්ථකව පුරවන්නේ කොහොමද, නිල් පැනක් භාවිත කරලා ඉංග්‍රීසි කැපිටල් ලකුණෙන් මම ඔයාලට ලස්සන පැහැදිලි කරා. ඉතින් අර මම කලින් කිව්වා වගේ අපහැදිලි තැනක් ඔයාලට තියෙනවා නම් ඔයාලා හිස් තැනක්ව තියාගෙන යන්න SLBF එකට ගිහිල්ලා ඒ නිලධාරී මහත්මයෙක්ගෙන් හෝ මහත්මියකගෙන් ඔයාලට උපදෙස් අරගෙන ඒක ඇල්ල පුරවන්න පුළුවන්. එතන ඒ කට්ටිය උදව් කරන ඔයාලට කොහොමද පුරවන්න. ඉතින් අද ඕක තමයි මම ගේන්න ඕන උනේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා මේකේ අනිත් ඇප්ලිකේෂන් එක. අර ලීගල් සයිස් ගහන්න තියෙන ටිකක් ලොකු එක. අර V-size ones මේ ඇප්ලිකේෂන් එක. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඔයාලට ඊළඟ එකේ වීඩියෝ එකෙන් කොහොමද ෆෝම් එක ෆිල් කරන්න කියලා මම ඔයාලට ගේනවා. ඉතින් අනිවාර්යම කවුන්ටිගේ සර් YouTube channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මගේ ඔෆිෂියල් page එක මේක ඔෆිෂියල් Facebook page එක තියෙනවා, Instagram එක තියෙනවා. ගිහිල්ලා ලයික් කරන්න, follow කරන්න. ඔක්කොම description area එකේ link දාලා තියෙනවා. ඉතින් අපි අර කොහොමද ඔයාලා visa issue one සර legal size form එක පුරවන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අපි හමුවමු. එහෙනම් ඔයාලා සිරු දිනාටම සුබ දවසක්.